ස්ප්‍රින් රෝල් එකේ ෆිලින් එකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. ඒ සඳහා ගෝවා ග්‍රෑම් 50ක්, කැරට් ග්‍රෑම් 50ක්, ලීක්ස් ග්‍රෑම් 30ක්, පොඩි කපාගත්ත ලූණු ග්‍රෑම් 50ක්, සුදු ලූණු මේසැහඳි 1ක්, අමේඟුරු මේසැහඳි 1ක්, ගම්මිරිස් කුඩු තේහඳි භාගයක්, තක්කාලි සෝස් මේසැහඳි 1ක්, සෝයා සෝස් මේසැහඳි 1ක්, රසාණුව ලුණු තෙල් මේසැහඳි 3ක් පමණ අවශ්‍ය වෙනවා. ස්ප්‍රින් රෝල් එකේ පිටත කවරේ අලව ගන්න පිටි මේසැහඳි 2කට වතුර මේසැහඳි 4ක් මම මෙතන අරගෙන තියෙනවා. මේ විදිහට ස්ප්‍රින් රෝල් රැපර් එක සාදා ගන්න ආකාරය කරපු වීඩියෝ එක මම පහත තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් කරලා ඇති. පෑන් එකට මුලින්ම තෙල් ටික එකතු කරගන්න. මම මේ වෙලාවේ ලිපේ තියෙන සාමාන්‍ය ගින්දර මේ සඳහා පාවිච්චි කරන්නේ. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ ඒටම සුදු ලූණු අමියඟුරු එකතු කරගන්න. සුදු ලූණු සහ අමියඟුරු විනාඩියක් පමණ බැදෙන්න තියන්න. විනාඩියකට පමණ පස්සේ මම එයටම ලුණු ටිකක් එකතු කරගන්නවා. මම දැන් මේ හොඳින් කලවම් කරලා තරමක් දුඹුරු පැහැ වෙනකන් බැද ගන්නවා. ලුණු ටික තරමක් දුඹුරු පාට වෙලා තියෙන්නේ. මම දැන් මේටම කැරට් ටික එකතු කරලා විනාඩියක් පමණ බැදෙන්න තියෙනවා. මම දැන් මේ මිශ්‍රණයට ගෝවා සහ ලීක්ස් ටිකත් එකතු කරගන්නවා. දැන් මේ නැවතත් හොඳින් කලවම් කරලා විනාඩි 3ක් පමණ බැදෙන්න තියන්න. දැන් අවසාන වශයෙන් මම මේ මිශ්‍රණයටම ගම්මිරිස් කුරු ටික, රසාණුව ලුණු, සෝයා සෝස් ටික, තක්කාලි සෝස් ටික එකතු කරගන්නවා. දැන් මේ හොඳින් කලවම් කරලා ලිප ඔෆ් කරගන්න. මේ විදිහට හොඳින් කලවම් කරගත්ත ෆිලින් එක මම දැන් වෙනත් භාජනයකට දමා ගන්නවා. පිටත කවරය අලව ගන්න පේස්ට් එක සාදා ගන්න මම දැන් යන්නේ පිටි මේසැඳි 2ට වතුර මේසැඳි 4 එකතු කරගන්න. දැන් මම ගෑරුප්පුවක් ආධාරයෙන් මේ හොඳින් කලවම් කරගන්නවා. මම මේ පේස්ට් එක දැන් සාදාගෙන අවසන් අපි දැන් බලමු කොහොමද ස්ප්‍රින් රෝල් එක සාදාගන්නේ කියලා. මම මුලින්ම ස්ප්‍රින් රෝල් රැප් එකක් අරගෙන කලින් සාදාගත්තු ෆිලින් එකෙන් කොටසක් මේ මත තබා ගන්නවා. දැන් මේ කොන ඇතුල් පැත්තට නමා ගන්න. මේ විදිහට රෝල් කරලා මේ දෙපැත්තේ කොන් දෙක නැවත මේ ආකාරයට ඇතුල් පැත්තට නමා ගන්න. දැන් නැවත මම මේ රෝල් කරගන්නවා. මේ ඉතුරුණු කොනේ මම කලින් සාදාගත පේස්ට් එක ටිකක් ආලේප කරගන්නවා. නැවතත් මෙය මේ ආකාරයට ඔසා ගන්න.
ස්ප්‍රින් රෝල්ස් ටික මම දැන් ගැඹුරු තෙලේ දාලා බැද ගන්න යන්නේ. ලිපේ තියෙන සාමාන්‍ය ගින්දර පාවිච්චි කරලා මම දැන් මේ ස්ප්‍රින් රෝල්ස් ටික බැද ගන්න යන්නේ. මම මේ අවස්ථාවේදී ස්ප්‍රින් රෝල්ස් ටික ලිපෙන් ඉවත් කරගන්නවා.